Hello, wie geht's? Mir geht es gut. Heute sprechen wir über das Haus. Ada api katha karanna balaporuthu wenne nivasaka kota sambandhen. Hondai. Das Haus kiyala kiyanne the house. Mummy metanadi ඔගලන්ට වචන මාලාවක් අඳුනලා දෙනවා. හැබැයි ඒ වචන මාලාව මැස්කියුලින්, ෆෙමිනින්, නියුට්‍රල් වලට අනුව තමයි මම ඔගලන්ට හඳුන්වලා දෙන්නේ. ඉස්සෙල්ලාම අපි බලමු මැස්කියුලින් නවුන්ස්. ඔගලෝ දන්නවා දැනටමත් අපි මැස්කියුලින් නවුන්ස් නම් අපි ඩෙය කියන පදේ හෝ අයින් කියන පදේ යූස් කරනවා කියන එක. ඩෙය කියන ඩෙය ඩීදස් කියන එකේ තේරුම තමයි ද කියන ආටිකල් එක ඉංග්‍රීසි වල. ඒ වගේම අයින් අයින කියන එකේ තේරුම තමයි ඉංග්‍රීසි වල අ කියන ආටිකල් එක. හොඳයි යාළුවනි. ඉස්සෙල්ලාම මැස්කියුලින් නවුන්ස් මොනවද කියලා අපි බලමු. Der Balkon කියලා කියන්නේ බල්කනි එක. Der Dachboden Der Dachboden කියලා කියනවා අපි ඇටික් කියන. ගොඩක් ලංකාවේ නිවෙස්වල නම් මේ දකින්න ලැබෙන්නේ නැහැ. පිටරට නිවෙස්වල නම් ගොඩක් කලාවට ඇටික් එකක් තියෙනවා. Der Keller කියලා කියනවා අපි සෙල. එහෙම නැත්නම් බේස්මන්ට් එකට. Der Abstellraum කියලා කියනවා යාළුවනේ ස්ටෝර් රූම් එකට, ගබඩා කාමරය. Der Garten කියලා කියන්නේ උද්‍යානය, garden එක. ඊළඟට අපි බලමු මොනවද feminine nouns කියලා. Die Küche කියලා කියන්නේ kitchen එක, මුළු තැන්ගේය. Die Garage කියලා කියනවා අපි garage එක. Die Treppe කියලා කියන්නේ පඩිපෙළ. ඊළඟට බලමු අපි මොනවද neutral nouns, නපුංසක ලිංග නාම පද කියලා. Das Wohnzimmer කියලා කියන්නේ living room, නැත්නම් ආලින්දය, සාලේ කියලා කියන්නේ. Das Esszimmer කියලා කියන්නේ කෑම කාමරය, dining room. Das Schlafzimmer කියලා කියන්නේ නිදන කාමරය. අපි schlafen කියලා කියනවා නිදා ගන්නවා කියන. එහෙනම් නිදන කාමරයට අපි කියන්නේ das Schlafzimmer. Das Badezimmer. Baden කියලා කියන්නේ අපි නානවා. එහෙනම් das Badezimmer කියලා කියන්නේ නාන කාමරය. Das Arbeitszimmer. Arbeiten කියලා කියන්නේ වැඩ කරනවා. එහෙනම් Arbeitszimmer, study room, වැඩ කරන කාමරය. ඊළඟට Das Erdgeschoss කියලා කියනවා යාළුවනේ ground floor එකට. Das Erdgeschoss. අපි stock කියලා කියනවා තට්ටුවට. එහෙනම් zweiter stock කියලා කියන්නේ second floor කියන එක. Stock, floor, second floor. ඔබ ඒ ඉගෙනගත්තු වචනවල බහුවචන පදයක් ඔබ දැනගෙන සිටිය යුතුයි. එතකොට ජර්මන් භාෂාවේ බහුවචන
කිරීමේ ක්‍රම කීපයක්. ඒ කියන්නේ ඒකවචන පදයක් බහුවචන කිරීමේ ක්‍රම කීපයක් තියෙනවා කියලා මම ඕගොල්ලන්ට කලින් පාඩමක අඳුන්වා දීලා තිබුණා. අපි බහුවචන ගැන වෙනමම පාඩමක් කරලා තිබුණා. ඕගොල්ලෝ නොබලුවා නම් ඒක ඕගොල්ලන්ට බලන්න පුළුවන්. එතකොට ඊ ඒ වගේම උම්ලවුට් එතකොට එන් ඊ එන් එස් උම්ලවුට් විත් ඊ ආර් ඒ වගේම ඒකවචන පදයේම බහුවචන වෙන අවස්ථා ඔය වගේ ක්‍රම කීපයක් තියෙනවා බහුවචන කිරීමේ. එතකොට මම මෙතන වෙන වෙනම වගුගත කරලා තියෙනවා අපි කලින්ගත්තු පුරුෂ ලිංග නාම පද ස්ත්‍රී ලිංග නාම පද ඒ වගේම නපුංසක ලිංග නාම පද. ඉස්සලාම අපි බලමු ඩෙය බැල්කොන් කියන එක බහුවචන වෙනකොට ඊ එකක් එකතු වෙනවා ඩී බැල්කොන වෙනවා ඩී බැල්කොන. ඩෙය ඩක්බෝඩන් ඩී ඩක්බර්ඩන් ඩෙය ඩක්බෝඩන් ඩී ඩක්බර්ඩන් උම්ලවුට් එකක් එකතු වෙලා තියෙනවා ඕ එකට. ඩෙය කෙල ඩෙය කෙල කියන එක ප්ලූරල් වෙනකොට කෙලම තමයි. හැබැයි ආටිකල් එක වෙනස් වෙනවා. ඩෙය කෙල ඩී කෙල. ඩෙය අබ්ස්ටල් රවුම් ඩෙය අබ්ස්ටල් රවුම් කියන එක ඩී අබ්ස්ටල් රොයිම වෙලා තියෙනවා. ඒ එකට උම්ලවුට් එකක් එකතු වෙලා ඒ වගේම ඊ අකුර අගට එකතු වෙලා. ඩෙය ගාටන් ඩෙය ගාටන් ඒක ඩී ගෙයටන් වෙලා ඩී ගෙයටන් වෙලා. ඒ වගේම ෆෙමිනින් නවුන්ස් අපි ගත්තා ඩී කිවුෂ ඩී කිවුෂන් වෙලා එන් එකක් එකතු වෙලා. ඩී ගරාජ ඩී ගරාජන් එන් එකක් එකතු වෙලා. ඩී ත්‍රිප ඩී ත්‍රිපන් එන් එකක් එකතු වෙලා. ඊළඟට මම ගත්තා නපුංසක ලිංග නාම පද. නපුංසක ලිංග නාම පද දස් වෝන් සිම දස් එස් සිම දස් ශ්ලාෆ් සිම දස් බාඩෙට් සිම දස් ආබයිට් සිම. ඔය වචන ටිකම සිංගියුලත් ඒ වචනෙමයි ඒ වගේම ප්ලූරලුත් ඒ වචනෙමයි. හැබැයි ආටිකල් එක ඩී විදිහට වෙනස් වෙනවා. ඩී වෝන් සිම ඩී එස් සිම ඩී ශ්ලාෆ් සිම ඩී බාඩෙත් සිම ඩී ආබයිට් සිම විදිහට වෙනස් වෙනවා. දස් එයඩ් ගෙෂොස් ඒ කියන්නේ බිම් මහල් එහෙම නැත්තම් ග්‍රවුන්ඩ් ෆ්ලෝ කියලා කියනවා. ඒ වචනේ ප්ලූරල් වෙනකොට ඩී එයඩ් ගෙෂොස වෙනවා ඩී එයඩ් ගෙෂොස. ඩෙය ස්ටොක් ඩෙය ස්ටොක් කියන්නේ තට්ටුව. එහෙනම් ඩී ස්ටොක්ස් වෙනවා ඩී ස්ටොක්ස්. හොඳයි අපේ යාළුවෝ දැන් ගොඩක් වචන ඉගෙන ගත්තා. එතකොට අපි ගෙදර ගැන කතා කරනකොට අපිට කියන්න අවශ්‍ය වෙනවා මගේ ගෙදර නිදන කාමරය දෙකක් තියෙනවා ඒ වගේම මගේ ගෙදර කෑම කාමරයක් තියෙනවා. එතකොට යාළුවනි අපිට මෙන්න මේ එස් ගිෆ්ට් කියන ප්‍රේස් එක යූස් කරන්න පුළුවන්. එස් ගිෆ්ට් කියලා කියන්නේ දෙයා ඊස් එහෙම නැත්තම් දෙයාරා කියන එක. ඕගොල්ලෝ පළමුවම මෙන්න මේ ටේබල් එක ප්‍රිෆර් කරන්න ඕනේ. මේ ටේබල් එක ඕගොල්ලන්ට කලින් පාඩම් වලත් මම කියලා දීලා තියෙනවා. මේ වගුවෙන් දැක්වෙන්නේ ආටිකල්ස් වෙනස් වීම සම්බන්ධව. මම ඕගොල්ලන්ට ඇකියුසටිව් කේස් එකේදී එහෙමත් නැත්නම් අකුසටිව් කියලා අපි කරා ඒ විභක්තියේදී කර්මකාරක විභක්තියේදී මම කියලා දීලා තියෙනවා just after a verb all the masculine nouns are changed. ඒ කියන්නේ verb එකට පස්සේ masculine nouns තියෙනවා නම් masculine article එක වෙනස් වෙනවා කියන එක. ඒ කියන්නේ
අයින් කියන එක අයිනන් බවට පත් වෙනවා. හැබැයි අනිත් ෆෙමිනින්, නියුට්‍රල්, ප්ලූරල් කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට කයින් කියන ආටිකල් එක නැති අනර්ථේ. එතකොට ඒකත් කයින් එක කයිනන් බවට පත් වෙනවා. නමුත් ෆෙමිනින් වල කයින කයිනම, නියුට කයින කයින්මයි. කයින් කයින්මයි. එතකොට ප්ලූරල් ගත්තොත් අයින් එකක් ප්ලූරල් වලට නැති වුණාට කයින් එකක් ප්ලූරල් වලට තියෙනවා. එහෙනම් කයින කයිනම. මැස්කියුලින් නවුන්ස් පමණයි ආටිකල්ස් පමණයි වෙනස් වෙන්නේ. මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් was gift is in dinam house. එහෙම නැත්නම් was gift is in earam house. Was gift is in dinam house කියලා කියන්නේ informal. Was gift is in earam house කියලා කියන්නේ formal. එහෙනම් අපිට is gift කියන ප්‍රේස් එක යූස් කරලා අපිට උත්තරේ දෙන්න පුළුවන්. මම මෙතන උදාහරණ කීපයක්ම දාලා තියෙනවා. Es gibt einen Balkon. Es gibt einen Balkon. There is a balcony. Balcony එකක් තියෙනවා. Es gibt eine Küche. Es gibt eine Küche. There is a kitchen. මුළු තැන්ගයක් තියෙනවා. Es gibt ein Badezimmer. Es gibt ein Badezimmer. Bathroom එකක් තියෙනවා. එහෙම නැත්නම් නාන කාමරයක් තියෙනවා. ඕගොල්ලන්ට මේක මේ විදිහට කියන්නත් පුළුවන්. In my name house. In my name house කියන්නේ මගේ ගෙදර. එහෙනම් in my name house ආවහම අපිට is gift කියන්න බෑ. ඊළඟට අපි දාන්න ඕනේ gift verb එක. In my name house gift is einen balkon. මගේ ගෙදර බැල්කනි එකක් තියෙනවා. In my name house gift is eine Küche. මගේ ගෙදර kitchen එකක් මුළු තැන්ගයක් තියෙනවා. In my name house gift is ein Badezimmer. මගේ ගෙදර නාන කාමරයක් තියෙනවා. ඊළඟට අපි බලමු නැති අනර්ථය. Escaped මේ තමයි අපි ඒකටත් පාවිච්චි කරන්නේ. වෙනස් වෙන්නේ අයින් කියන එක කයිනන් බවට පත් වෙනවා. K එකක් එකතු වෙන එක විතරයි. එහෙනම් escaped kainen dachboden. Attic එකක් නැහැ. Escaped kaine garage. Garage එකක් නැහැ. Es gibt kein Arbeitszimmer. වැඩ කරන කාමරයක් නැහැ. ඒකත් අපිට in my name house කියලා පාවිච්චි කරලා කියන්න පුළුවන්. In my name house gibt es keinen Dachboden. මගේ ගෙදර attic එකක් නැහැ. In my name house gibt es keine Garage. මගේ ගෙදර garage එකක් නැහැ. In my name house gibt es kein Arbeitszimmer. මගේ ගෙදර වැඩ කරන කාමරයක් නැහැ. ඔන්න ඔය විදිහට ඕගොල්ලන්ට ගෙදර තියෙන දේවල් ගැන කතා කරන්න පුළුවන්. ඊළඟට අපිට කියන්න අවශ්‍ය වෙනවා නිදන කාමර තුනක් තියෙනවා. කෑම කාමර දෙකක් තියෙනවා. ඒ වගේ බහුවචන පද යොදලා. එහෙනම් ඒකෙත් වෙනසක් වෙන්නේ නැහැ. අපි is gift කියන එකම යූස් කරනවා. Is gift zwei Balkone. Is gift zwei Balkone. Balkon දෙකක් තියෙනවා. Is gift drei Küchen. Is gift drei Küchen. මුළු තැන් ගෙවල් තුනක් තියෙනවා. Is gift zwei Badezimmer. Es gibt zwei Badezimmer. නාන කාමර දෙකක් තියෙනවා. ඒකම අපිට in my name's house කියලා පාවිච්චි කරලා කියන්න පුළුවන්. In my name house gibt es zwei upstairs Räume. In my name house gibt es zwei upstairs Räume. මගේ ගෙදර
ගබඩා කාමර දෙකක් තියෙනවා. In meinem Haus gibt es drei Garagen. In meinem Haus gibt es drei Garagen. මගේ නිවසේ garage තුනක් තියෙනවා. In meinem Haus gibt es vier Schlafzimmer. In meinem Haus gibt es vier Schlafzimmer. මගේ නිවසේ නිදන කාමර හතරක් තියෙනවා. ඒ විදිහට ඕගොල්ලන්ට බහුවචනේ යොදලා කියන්න පුළුවන්. අපි අද ඉගෙන ගත්තේ ගෙදර තියෙන කොටස් සහ අපි කොහොමද ගෙදර මේ දේවල් තියෙනවා කියලා කියන්නේ කියලා. එහෙනම් ඊළඟ පාඩමෙන් හමු වෙනකන් ගිහින් එන්න. Auf Wiedersehen. Tschüss. Bis nächsten Tag.